අයි බොවන් අදත් පිටියට අවතීර්ණ වෙන තමයි අපි සූදානම් වෙන්නේ. අද පිටියට අවතීර්ණ වෙන්නේ දක්ෂ කාන්තාවක්. මම ඒව මෙහෙම හඳුන්ලා දෙන්න. ඇය තමයි ඔලිම්පික් නියෝජනය කරපු පළමු ශ්‍රී ලාංකික කාන්තාව. අයි බොවන්. තිලකා ජිනදාස. තිලකා ජිනදාස ගැන කතා කරනකොට ඇය හිටපු දැල්පන්දු ප්‍රධාන පුහුණුකරු. ඉතින් තිලකක්කේ. ඔබේ ආරම්භය දැල්පන්දු ක්‍රීඩාව නෙවෙයි. මළල ක්‍රීඩාව. ඒත් පාසල් කාලේ ඉඳන් තමයි මේ ක්‍රීඩාව ආරම්භ වෙන්නේ. කොහොමද අවතීර්ණ වෙන්නේ දැල්පන්දු ක්‍රීඩිකාවක් විදිහට මල්ල ක්‍රීඩාවේ ඉඳලා? මෙහෙම මල්ල ක්‍රීඩාවයි දැල්පන්දු ක්‍රීඩාවයි එකට තිබුණා. ඒ කියන්නේ පාසල් මට්ටමේ ඉඳලා ඊට පස්සේ ජාතික මට්ටමට ආවහම මල්ල ක්‍රීඩාව කරන්න මගේ පිටියේ පුහුණුකරු යෝගනන්ද විජේසුන්දර සර් කිව්වේ ඒ කියන්නේ ජාත්‍යන්තර මට්ටමට යනකොට දෙකක් කරන්න බෑ. ඒක නිසා නමුත් මම හැමතිස්සෙම රැකියාව මට හම්බුනේ netball ක්‍රීඩාව නිසා. ඒ අවස්ථාව නිසා ඉදින් මම netball field එකේ හිටියා. නමුත් ජාත්‍යන්තරට ගියේ ඉස්සෙල්ලම මල්ල ක්‍රීඩාවෙන්. ඊට පස්සේ මල්ල ක්‍රීඩාව සාෆ් ගේම්ස් ගිහිල්ලා ඔලිම්පික්ස් ගිහිල්ලා ඔක්කොම ඉවරනාට පස්සේ ගිව් අප් කරාට පස්සේ ඒ මම හිතුවා ඒ ෆිට්නස් එකෙන් මට netball වලට යන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම netball ජාතික කණ්ඩායමේ තරඟ ඒ කියන්නේ කොහොමද මේ සිලෙක්ෂන්ස් වලට ගියාම ජාතික කණ්ඩායමට තේරුණා netball නම් ප්ලේ කරේ ලංකාව වෙනුවෙන් අවුරුදු 5ක් වගේ පොඩි කාලයක් ඇත්ලටික් අවුරුදු 10ක් වගේ කාලයක් කරා ලංකාව වෙනුවෙන්. ඉතින් netball ඇත්ලටික්ස් කියන දෙක එකට සම්බන්ධ වෙලා තියෙන මගේ ජීවිත කාලය පුරාම තාමත් එහෙම. ශ්‍රී ලංකා නාමයේ පස් වතාවක් සාර්ථක තරගාවලි වලට දායකත්වය ලබා දුන් ඔබේ නම. ඒ ගැන මොකද හිතන්නේ? මේ මම මාල්ලා ඉස්සලා මල්ල ක්‍රීඩාවෙන් තේරෙන්නේ 1981 දී ඒෂියන් චැම්පියන් ඒෂියන් ගේම්ස් යන්න. නමුත් එක එක හේතු නිසා යන්න බැරි වුණා. ඊට පස්සේ 1984 තමයි ඉස්සලම සාර්ථක තරගාවලියට ආරම්භ වෙන්නේ. පළවෙනි එක නේපෝලේ, දෙවෙනි එක බංග්ලාදේශ වල, තුන්වෙනි එක කල්කටා වල, හතරවෙනි එක පකිස්තානයේ, පස්වෙනි එක ලංකාවේ. මේ පහටම මම හිතන්නේ ගිය ක්‍රීඩිකාවක් හෝ ලංකාවෙනින් සහභාගී වෙච්ච, ඒ කියන්නේ නනවත්ව හැම එකටම ගිය එකම ක්‍රීඩිකාව හරි එකම පුද්ගලයා හරි මම වෙන්න ඕනේ. මම ඊට පස්සේ හැම පහේම හැම වෙලාවෙම මෙඩල් එකක් දිනා ගන්න පුළුවන් වුණා. තුන්වෙනි එක තමයි වාසනාවන්තම තරගාවලිය. මම ගෝල්ඩ් මෙඩල් එකයි, සිල්වර් මෙඩල් එකයි, බ්‍රොන්ස් මෙඩල් එකයි තුනම දිනා ගත්තා. ඉතින් ඒක අලුත්ම අත්දැකීමක්. මම හිතන්නේ ගොඩක් අය කිව්වට මේ වයසත් එක්ක ක්‍රීඩාව යනවා කියලා. මම හිතන්නේ අපි වගේ චරිත ගැන හරියට හොයාගෙන ගියොත් එහෙම ඒක බොරුවක්. මොකද ඒකේ මං දකින්න විදිහට ජාත්‍යන්තරයට යනකොට හරි ජාතික මට්ටමේ ඉන්න හරි තමන්ට තමන්ව කලමනාකරණය කරගන්න පුළුවන් නම් හොඳට. වයස කිසිම ප්‍රශ්නයක් නෑ කියන්නේ. වයස ගැන කතා කරු නිසා මම කතා කරන්න කැමතියි. අර ඉස්සර මං කිව්වා ඔලිම්පික් තරගය නියෝජනය කරපු පළමු ක්‍රීඩිකාව ඔබ කියලා. ඒත් 24 වෙනි ඔලිම්පික් ක්‍රීඩාවලිය අවුරුදු 24 දී නියෝජනය කළා. අනිවාර්යෙන්ම මෙහිමයි. ඒක ඇත්තට මම කියන්නේ මම ඕක ගොඩක් ලාවට කියන්නේ මොකද ගොඩක් අය කතා කරන මාත් එක්ක තව ක්‍රීඩිකාවක් ගියා. දීපිකා චන්මුගම් කියන ක්‍රීඩිකාව 1988 සෝල් ඔලිම්පික් තරගාවලියේදී. ඒකෙදි මල්ල ක්‍රීඩාවෙන් මම ප්‍රථම ක්‍රීඩිකාව කිව්වොත් මම ගොඩක් මොකද අපි දෙන්නම ගියා. හැබැයි මම දැනුවත්ත මගේ නම තමයි ඔලිම්ම රෙජිස්ටර් වෙලා තිබුණේ. ඒක මොකද ඒ ක්‍රීඩිකාව ඇමරිකාවේ හිටියේ. ඒ නිසා ඉතින් මට ලංකාවෙන් හම්බ වෙනවා පළ. නමුත් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ගියා. මං හිතන්නේ අවුරුදු 24 දී මගේ තුන්වෙනි ජාත්‍යන්තර තරගයේ ඔලිම්පික් කියන්නේ ඒක අලුත් අත්දැකීමක්. ගොඩක් ක්‍රීඩකයෝ බෙන් ජොන්සන් වගේ අය දුවනවා දැක. ඒ දවස්වල බෙන් ජොන්සන් තමයි දක්ෂම මීටර 100 දුර ධාවනය කරන ක්‍රීඩකය. හැබැයි ඒ අවස්ථාවෙම තමයි ගොඩක් ඔය ඩ්‍රග්ස් කියන එක, ඔය ඩෝපින් කියන එක මම දැනගත්තේ පුද්ගලෙක් විදිහට, ක්‍රීඩිකාවක් විදිහට. ඒ අවුරුද්දේ මොකද ඒ අවුරුද්දේ ගොඩාක් ප්‍රශ්න ඇති වුණා. ඊට පස්සේ ග්‍රිෆිත් ජොයින දුවනවා දැක්කා. ඉතින් ඒ වගේ හොඳ අත්දැකීම් ටිකක් තිබුණා ඒ අවුරුදු 24 දී. ඒ අත්දැකීම් ඇතුලේ තියෙන චකිතයක් තියෙන්නේ නැති. මොකද පළමු ශ්‍රී ලංකා නියෝජනයක් ඔබලා කරේ කාන්තාවන් විදිහට. ඒ චකිතය සහ ඒ ආඩම්බරය මොන වගේද කියලා දැනුනේ? මමයි ඇත්තටම චකිතයක් තිබුණා. සාමාන්‍යයෙන් මම දකින විදිහට මම ඇත්තටම කැමති අලුතෙන් ජාත්‍යන්තරයට යනකොට. මොකද අපිට රකින්න දෙයක් නැහැනේ. අපි ගිහිලා තරඟ කරන. ඒතර ඕනේ දෙයක් උනාට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා චකිතයට වඩා තිබුණේ කියන්නේ ඒකට යන්න තියෙච්ච ආසාව. කොහොමද මේ ඔලිම්පික් එකක් කියන්නේ? මොකද රටවල් 164ක් ඒ අවස්ථාවේ හිටියා. ඉතින් ඒ රටවල් වල ඊට වඩා විශේෂ දෙයක් වුණා මට ඔලිම්පික් ටෝච් එක අරගෙන මීටර 150. ඒ අවස්ථාවේ තමයි මුලින්ම හැම රටකම ක්‍රීඩිකාවකට මීටර 150 දුවන්න අවස්ථාව හම්බ වෙනවා. ලංකාවෙන් නොමිනේට් කරේ මාව ඔලිම්පික් ටෝච් එක අරන් දුවන්න අවස්ථාව හම්බුණා. ඒ වගේ ගොඩක් අලුත් අත්දැකීම් තිබුණා. විශේෂ චකිතයක් තිබුණේ අර එක්සයිට්මන්ට් එක. කියන්නේ ඒකට කරන්න ආසාවක්, අලුත් අත්දැකීමක් විඳගන්න අවස්ථාව තමයි තිබුණේ. ඉදිරි තිලකක් අපි දැනගන්න කැමතියි. දැන් අපේ ආසියානු දැල්පන්දු ශූරතාවය දිනා ගන්න සමත් වුණ අපේ ටීම් එක අවුරුදු 4කට පස්සේ තමයි මේ ජයග්‍රහණය ලැබුවේ. මේ ජයග්‍රහණය පිටිපස්සේ
මොනවගේ දෙයක්ද තිබුණේ ඒගොල්ලන්ගේ දක්ෂතාවද එහෙම නැත්නම් පුහුණු වීමද මොනවගේ දක්ෂතාවද මේ දැක්වේ මේ තරගාවලියේදී මේ මේ ආසියානු තරගාවලි 12ක් තියලා තිබුණා මේ අවුරුද්ද වෙනකොට ඒකට අපි ඒ 12න් අපි 6 වතාවක් අපි දැන් දිනලා තියෙනවා ඒකේ මම ඇත්තටම ආඩම්බරෙන් කියන 6 වතාවෙන් 3 වතාවකට මගේ ඍජු සම්බන්ධයක් තියෙනවා මොකද 1997 ඒෂියන් චැම්පියන්ෂිප් එක දිනනකොට මම ටීම් එකේ වයිස් කැප්ටන් හිටියේ ඊට පස්සේ 2009 මම ෆස්ට් නැෂනල් කෝච් වුණේ 2009 දී අවුරුදු මේ 3 වෙනියා ඉඳලා අවුරුදු 9කට පස්සේ ඒෂියන් එක දිනා ගන්නවා 2001 තමයි අන්තිමට දින්නේ ඊට පස්සේ 2009ට පස්සේ අපිට අප්ෂාව දිනන්න බැරි වෙනවා මොකක් හරි හේතුවක් නිසා ක්‍රීඩාවේ කොහොමද තියෙනවනේ ගොඩක් පොලිටික්ස් ඒක නිසා නමුත් මම එතර ලංකාවේ හිටියේ නෑ අවුරුදු 7ක් පුරා ඊට පස්සේ මම නැවත ලංකාවට එනවා 2018 ජාතික පුහුණුකරු විදිහට එතකොට මට ආසියානු දිනන්න පුළුවන් වුණා මේ දිනලා ටීච් එක තමයි අපහු දිනාගත්තේ 6 වෙනි වතාවට එතන මං හිතන්නේ ඇත්තටම මේකේ තියෙන්නේ ඒක හැම එකක්ම සම්බන්ධයි ක්‍රීඩකාවන්ගේ දක්ෂතාවය පුහුණුව දක්ෂතාවය විතරක්ම නෙමෙයි පුහුණුකරුවෙක් වුණාම අපිට තියෙන ලොකුම චැලෙන්ජ් එක මේ පුහුණු කරනවට වඩා මේ වෙනස් වෙනස් ක්‍රීඩිකාවන් ටිකක්. ඒ කියන්නේ දැන් අවුරුදු 41 එක්කෙනයි අවුරුදු 18 19 එක්කෙනයි මේ වයස් පරතරයේ කණ්ඩායමක් එකට තියාගන්න එක තමයි මම හිතන්නේ ජාතික මට්ටමට එන ඕන පුහුණු කරුවෙකුට තියෙන ලොකුම චැලෙන්ජ් එක. ඒත් එක එක පැති වලින් එනවා එක එක ඩිමාන්ඩ්ස් තියෙන එක එක මෙන්ටැලිටිස් තියෙන මේවා ඔක්කොම එක තැනකට ගෙනල්ලා මේ එකකට ફોකස් කරගන්න කොහොමද ඒෂියන් චැම්පියන්ෂිප් එකට. මොකද දැන් ওই කණ්ඩායමේ දැන් මම ක්‍රීඩා කරන ඒ කියන්නේ මම කෝච් කරනකොට 2018 දීත් කණ්ඩායම හිටියා විවාහ වෙච්චා. එතකොට ඒගොල්ලන්ට දරුවෝ ඉන්නවා. එතකොට ඒ වෙනුවෙන් කොහොමද? නමුත් පුහුණු වීම වලට එනකොට හැමෝම එකම වෙලාවට පුහුණු වීම වලට එනවා. එකම විදිය පුහුණුවක් කරන්න ඕනේ. එක එක්කෙනාට විශේෂයක් කරන්න බෑ. මෙන්න මේ වගේ දේවල් තමයි. ඒකයි මම කිව්වේ හැම එකක්ම එකට සම්බන්ධයි. ක්‍රීඩකයන්ගේ කැපවීම, දක්ෂතාවය, පුහුණු කරුගේ කැපවීම, දක්ෂතාවය සහ මේ පුහුණුව කොහොමද යොදාගන්නේ? යොදාගන්න කාල වේලාවල් කරන තැන කොළඹ ආවට කොයි හරි අපි පුහුණු කරනව නැත්නම් හැමෝටම එක තෙන්න බෑ. අපි දුර ගිහිල්ලා නවතද අපි ගිහිල්ලා ඇත්තටම 2018 2009 වර්ල්ඩ් කප් එකට යන්න ඉස්සෙල්ලා අපි නාවල පිටියේ ගිහිල්ලා සතියක් අපිට සතියයි සතිය එකම වර තමයි උපරිම නවතින්න පුළුවන්. මොකද වෙන කමිට්මන්ට්ස් ඉන අනිත් එක දැන් මම ට්‍රේන් කරන කාලේ 2018 ඒෂියන් එකනකොට 6 දෙනෙක් බෑන්කස්ලා හිටියා. 5 දෙනෙක් ෆෝසස්ලා හිටියා. එක යුනිවර්සිටි ස්ටාෆ් මෙම්බර් කෙනෙක් හිටියා. මේගොල්ලන්ගේ එතකොට රාජකාරී මේකට සම්බන්ධයි රේවැන් ගන්නේ මාඩු ඒවා හැම එකක්ම බලපානවා මේ කණ්ඩායමක් හදාගන්නකොට සාර්ථකත්වයට කණ්ඩායම ඉදිරියට ගෙන යන්න. එකක් ඒ දැනගන්න කැමති දැන් ජාත්‍යන්තර තරගාවලිය සඳහා ඔබේ දායකත්වය ලබා දුන්නා. බොහෝ රටවල් මාලදිව ඉනවයින් රටවල් බොහෝ ගණනාවක් ඔබ කෝච් විදියට කටයුතු කරා. මේ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් යනකොට මොන වගේ වෙනස්කම්ද මේ ටීම් වල තියෙන්නේ මොන වගේ රූල්ස්ද වෙනස් වෙලා තියෙන්නේ? රූල්ස් වල වෙනසක් නැහැ. විශේෂයෙන් net ball ගත්තොත් අපිට එක INF එකේ රූල් බුක් එකක් තියෙනවා. ජාත්‍යන්තර රූල් බුක් එකක්. හැබැයි එකම මම දකින මට දැනෙලා තියෙන වෙනස තමයි මේ cultural differences. දැන් මම ලංකාවේ කෝච් කරා 2009 වෙනකන්. ඊට පස්සේ ලංකාවේ මට coaching continue කරන්න අවස්ථාව ලැබිච්ච නැති නිසා මම 2011 ඉඳලා 17 වෙනකන් හිටියේ බ්‍රූනයි වල. ඊට කලින් මම 1998 දී මොල්ඩිව්ස් එක. ඊට අමතරව මම ඉන්දියාවේ ගිහිල්ලා මේ හැමෝගෙන් මට තියෙන අත්දැකීම තමයි cultural එක. දැන් බ්‍රූනයි ගියාම අපි net ball kit එකක් ගියාම අපිට ඔළුවට එන්න එක පාටම කොට සායක් ඇඳපු net ball ගහන ප්ලේස්. නමුත් බ්‍රූනායි වල නැෂනල් ඩ්‍රෙස් එකත් එක්ක ඒගොල්ලන්ගේ තියෙන කල්චර් මොලේ 100% මුස්ලිම්. ඒක අඳින්න ඒගොල්ලන්ට තහනම්. ඒගොල්ලෝ හැමතිස්සෙම දනිස්සෙන් පල්ලෙහාට අඳින්න ඕනේ. ඊට පස්සේ සමහර ක්‍රීඩිකාවන් කැමති නැහැ. මොකද ඒගොල්ලන්ගේ කියන්නේ ආගමත් එක්ක බැඳිලා තියෙනවා. ඒගොල්ලෝ අර ඔළුව වහලා අඳින සමහර ක්‍රීඩිකාව දැන් ආසියානු මට්ටමේ ඒවා ඔක්කොම දීලා තිනවා. මොකද ඒෂියන් චැම්පියන්ෂිප් කිව්වම ගොඩක් මුස්ලිම් එහෙම මේ කියන්නේ මික්ස් වෙච්ච කල්චර්ස් තියෙනවා. හැබැයි ජාත්‍යන්තරයට ගියාම කියන්නේ අපි කියන වර්ල්ඩ් කප් වගේ ගියාම එහෙම බෑ. ඒකට net ball විශේෂිත ඇඳුම අඳින්න ඕනේ. ඉතින් ඒෂියන් මට්ටමේ මට දැනিলা තියෙන ලොකුම චැලෙන්ජ් එක තමයි මේ කල්චරල් ඩිෆරන්සස් කොහමද අපි ගේම් එකට සුදුසු විදියට හදාගන්නේ. ඉතින් මම ලොකු දේවල් දෙකක් ඒ කියන්නේ මම අවුරුදු 8ක් කරනකොට කිසිම net ball එකක් ඒ කියන්නේ ජාත්‍යන්තර මට්ටමට ගිහිල්ලා හිටියේ නෑ. බ්‍රූනායි කියන එකල දිනලා තිබුණා. ඒගොල්ලෝ net ball ගැන එහෙම ක්ලෝරන්ට ලෙෂර් ස්පෝට් එකක්. يعني කම්පිටිටිව් ස්පෝට් එකක් නෙමෙයි. ඉතින් මම ගිහිල්ලා ඒගොල්ලන්ගේ මෙන්ටැලිටි එක يعني ඉහළ මුකුල එක මේල් ඩොමිනන්ට් කන්ට්‍රි එකක්. මුස්ලිම් රටවල් ගොඩක් ලාවට ගිහමනේ. ඊට පස්සේ මට ක්‍රීඩා අමාත්‍යාංශයට ගිහිල්ලා ඒගොල්ලන්ට එක කතා කරලා කියලා කොමාරි ඒගොල්ලන්ගේ ජාත්‍යන්තරයට ගේන්න පුළුවන් වුණා. ඒගොල්ලෝ දැනට ආසියාවේ 6 වෙනි තැන ඉන්නේ. මොකද ආසියා රටවල් 12ක් ගන්නවා. 6 වෙනි තැන ඉන්නවා කියන ලොකු දෙයක්. ඊට පස්සේ සවුත් ඊස්ට් ඒෂියන් ගේම්ස් වල ඒගොල්ලෝ දැන් බ්‍රොන්ස් මෙඩල් එක දිනන පත්තට මට මම දෙස්රයක් අපි බ්‍රොන්ස් එක දින්න මම මෙහි කෝච් කරනවා. ඉතින් ඒ වගේ ලොකු දේවල් කරපු නිසා දැන් පොඩි
වෙනස්කම් හැබැයි තාමත් ඒගොල්ලන්ගේ අර ක්‍රීඩාවට අවශ්‍ය සුදුසුම ඇඳුම නෙට් බෝල් සඳහා සුදුසුම ඇඳුම අඳින්න ඔන්න ඔය වගේ චැලෙන්ජස් තමයි මම ඉවන් මොඩියුස් බැලුවත් එහෙමයි එකත් මුස්ලිම් රටෙන් දැන් ඒ වගේ රටවල් වල තියෙන්නේ ගොඩක් වෙලාවට ඒ රටවල් වලට ගියහම ප්‍රශ්න නමුත් ඒගොල්ලන්ගේ ෆිසිකල් කැප කියන්නේ ක්වොලිටිස් වල ට්‍රේනින්ග් වනේවා ඒකලෝ ජිම් එකට යනේවා ඒ හැමදේම කරන්න පුළුවන් මම දකින්නේ ගොඩක් වෙලාවට කල්චරල් ඩිෆරන්ස් වලින් එන ඒ ඩිස්ටර්බන්ස් තමයි තියෙන්නේ ඒ අරෙන්න වෙන කිසිම ප්‍රශ්නයක් අපිට වඩා ඇත්තටම දියුණු උපකරණ ඒ කියන්නේ ටෙස්ටිං කරන සිස්ටම් ගොඩක් ටෙක්නොලොජි එක දියුණුයි ඒකම අහන්න හැදුවේ මේ අපේ රටට වඩා මොන පහසුකම්ද ඒ රටවල තියෙන විශාල පහසුකම් අතින් බැලුවොත් දැන් මම ඉන්නකොට ඒගොල්ලන්ගේ හැම බටේම තියෙන විශේෂයෙන් මම බ්‍රූනායි ගැන කතා කරොත් ආටිෆිෂල් ට්‍රැක් තියෙනවා මේ ස්කෝලේට වඩා අඩු ගන්න 200 මීටර් ට්‍රැක් එක දැන් මම හිටපු ගෙද මම නැවතිලා හිටපු වෙලාවේ නැෂනල් ස්ටේඩියම් දෙකේම තියෙන්නේ 400 මීටර් ට්‍රැක්ස් දැන් අපේ ලංකාවටම තියෙන 400 මීටර් ට්‍රැක්ස් දෙකයි ආටිෆිෂල් ඒ වගේ දැන් ජිම් එකකට ගියොත් හයිඩ්‍රොලික් සිස්ටම් එකේ තියෙන ඉක්විප්මන්ට්ස් තමයි ඔක්කොම තියෙනවා. ඒ රටවල වල ගොඩක් සල්ලි තියෙනවා. හැබැයි එකම දේ අපිට වඩා ලොකු සිලෙක්ෂන් එකක් නැහැ. චැලෙන්ජ් නැහැ. අපිට දැන් මන් නැෂනල් ටීම් එකට 30ක් විතර එනවා. 12 දෙනා තෝරගන්න. අපි ලංකාවේ නැෂනල් සිලෙක්ෂන් එකක් කිව්වොත් තුන් අපි දිස්ත්‍රික්කම ප්‍රොවින්ස් වලින් ගිහලා දිස්ත්‍රික්ක වලින් ගිහලා අන්තිමට අපිට ඒත් අන්තිම කාලේ වෙනකොට අපිට 100ක් 150ක් විතර ඉන්නවා මේ 21 පූල් එකක් තෝරගන්න. ඉතින් අන්න ඒ වගේ මේ සම්පත් अड़ूक टेक्नोलॉजी एक उपकरण वाले किसी में अड़ूक नहीं वाले पेर अटते बेलवा ඒෂියන් චැම්පියන්ෂිප් වලට යන්න ඕනේ කියලා ක්‍රීඩා අමාත්‍යාංශත් එක්ක කතා කරන එතන කොමිටිය මේල් ඔෆිසර්ස්ලා මං කිව්වේ මෙහෙමයි ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා මොනවද මට කියන්න පුළුවන් අපිට හම්බ වෙන මං කෝයි මං එකම දේ මම ඒෂියන් සර්කිට් එකේ මං එතකොට ඒෂියන් චැම්පියන්ෂිප් එකක් දිනලා ගියේ 2009 මං 2011 යනකොට මං කිව්වේ මං ගැරන්ට් කරනවා කොහොම හරි ලංකා අන්තිමයා වෙන්නේ නැහැ මොකද ඒගොල්ලන්ට තිබුණේ අපි බ්‍රූනායි කියන ටිකක් සල්ලි තියෙන ඒගොල්ලෝ හොඳ आसियावे नमक तीन रटतीगोलो कमी नहीं अंतिम आवेदे मंको ना अनिवार्य मेदहरी इंडपुल इवगेम हईवनिस्तान सर एशियन चैंपियनशिप देखेंको एशियन से एशियन दिग्गटम से इंडिया मालदीव वाड़ा इहलिंग इंडपुलवांगण ई थिंक एवगे मंगिता अट तीन कॉन्फिडेंस ज्ञानलामेकुना तिरवीलामेकुना तमंगे इकेकनागे तीन कॉन्फिडेंस लेवल मगे तीन आत्मविश्वास ගොඩක් ක්‍රීඩකයන්ට ඒක දෙන ගොඩක් අය හිතනවා මේ දැන් විශේෂයෙන් මම හර්ඩල්ස් පටන් ගන්නකොට ලංකාවේ නැෂනල් ලෙවල් එකේ 8 දෙනෙක්වත් නැහැ දුවන්න ට්‍රැක් එකේ. මම ගොඩක් වෙලාවට 1980 ගණන් වලදී 84 85 මම يعني ඒෂියන් චැම්පියන්ෂිප් ට්‍රයල්ස් එහෙම දිව්වේ පිරිමි ෆේස් රන් කෙනෙක් එක්ක. ඒර එක්කෙනෙක් නිකන් පැත්තෙන් දුවනවා මම හර්ඩල් එක දුවනවා 8 දෙනෙක්වත් නැහැ දුවන්න මගේ ටයිමින් වලට. පස්සේ ඒ කියන්නේ කවුරු හරි මේ ඉනිෂියේටිව් එක ගන්න ඕනේ. ගත්තට පස්සේ නිකම්ම ඉවෙන්ට් එකක් ගත්තනම 100 මීටර් හර්ඩල්ස් කියන්නේ ලංකාවේ ගොඩක් පොපියුලර් ඉවෙන්ට් එකක්. හැබැයි ඒක අපි 1986 දී වෙන්නප්පුවේ මේ එකද ක්‍රීඩා උත්සවයේදී ජාතික මහා ක්‍රීඩා උත්සවයේදී මේ ඉවෙන්ට් එක ඉන්ට්‍රොඩියුස් කරනකොට ලේන් සටේ දුවන්න 8 දෙනෙක් හොයාගන්න බැරි තත්ත්වයක් තිබුණේ. අපි 6 දෙනෙක් 5 දෙනෙක්ද කොහෙද දිව්වේ? කියන්නේ එක්සිබිෂන් එකක් විදිහට මේ රටට ලංකාවේ රෙකෝඩ් එක තිබුණා සෙල්ව ගෞරවී වර්ධකුමාර්ගේ රෙකෝඩ් එක තමයි මම බ්‍රේක් කරේ අවුරුදු වෙන 1986 දී. ඉතින් ඒ වගේ කවුරු හරි මේක ගන්න ඕනේ මං හිතන්නේ දැන් නම් ඒක මිනිසුන්ගේ තුල නෑ මේක කාන්තාවකට මේක කරන්න එපා පිරිමියට කරන්න එපා මං හිතන්නේ ජයග්‍රහණ ලබා ගත්ත හැමතැනම කාන්තාවන් ඉන්නේ විශේෂයෙන් මල්ල ක්‍රීඩාවේ බැලුවොත් ඔය ලොකු නම් තියෙන ඔක්කොම අපි කාන්තාවන් ඉන්නේ මං හිතන්නේ නෙට්බෝල් එක දැන් නෙට්බෝල් එක ක්‍රිකට් වලට පස්සේ ආසියාව ජයග්‍රහණ කරලා තියෙන එකම කණ්ඩායම ක්‍රීඩාව නෙට්බෝල් දැන් يعني ගෝල්ඩ් මෙඩල් එක අදිනවා අනිත් ක්‍රීඩා දිනලා තියෙනවා සිල්වර් බ්‍රොන්ස් මම අපි කන්සිකටිව්ලි හැම අවුරුද්දෙමගේ මං හිතන්නේ අපි දැන් ගියා 2018 ඒෂියන් එක දින්න 2022 ත් අපි ඒෂියන් එක දින්න ගිය අවුරුදු වල තිබුණ නැහැනේ කොවිඩ් නිසා නමුත් මං හිතන්නේ අපි පරදින්න ඕන ඉවෙන්ට් එකක් නෙමෙයි ඒෂියන් අපිට තියෙන එකම ප්‍රශ්නේ තමයි අපේ මේ මැනේජ්මන්ට් ලෙවල් එකේ තියෙන අපේ ඇඩ්මිනිස්ට්‍රේෂන් ලෙවල් එකේ තියෙන ප්‍රශ්න නිසා අපිට කණ්ඩායම ඒකාකාරීව ගෙනියන්න බෑ අපේ තියෙන නැත්තම් අපිට හොඳ කෝචස්ලා ඉන්නවා ලංකාවේ හොඳ ඇත්ලීට්ස්ලා ඉන්නවා අපිට මේ ටික එකට ගොනු කරගන්න බැරි වෙලා තියෙන එකම හේතුව මං හිතන්නේ මේ පරිපාලනයේ තියෙන ප්‍රශ්න නිසා. එහෙම නැත්නම් මං හිතන්නේ ලංකාව ආසියානු 12ක් තිබුණා නම් 12ම දිනන්න පුළුවන් දක්ෂ ළමයි ටික ඉන්නේ.
මං හිතන්නේ දැන් ගොඩක් වෙලාවට ක්‍රීඩාව දැන් මම දැන් ජාත්‍යන්තර පාසලක ඉන්නේ. එතකොට මම අපි කියන්නේ හැමතිස්සෙම හැම ක්‍රීඩකයකම මම පර්සනලි මොකද මම ටීම් ලීඩර් ස්පෝර්ට්ස් විදියට ඉන්නේ මගේ රැකියාව. මම කියන්නේ හැම ස්ටුඩන්ට් කෙනෙක්ම හැම ශිෂ්‍යයෙක්ම එක තමන්ට ආවෙනික විච ක්‍රීඩා කියන්නේ එක ඒක කියන්නේ මල්ල ක්‍රීඩාව හරි ස්විමින් හරි මොන හරි එක ක්‍රීඩාවක් කරන්න ඕනේ එක කණ්ඩායම් ක්‍රීඩාවක් කරන්න ඕනේ ඒකෙන් අපි අදහස් කරන්නේ අපි ඒක තමයි දැන් හැමෝටම කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ තනි ක්‍රීඩාව කරාම තමන්ගේ self confidence එකේන commitment ඔක්කොම කරන්න ඕනේ නැත්නම් තමන් පරදිනවා ඒක නිසා උපරිම මේක කරන්න හැබැයි කණ්ඩායම් ක්‍රීඩාවක තියෙන වාසිය තමයි අපේ දුර්වලයන් හඳුනා ගන්න අපිට විදිහක් තියෙනවා ඊට පස්සේ එක එක එක්කෙනාගේ differences සමහරයි strength characters දිනවා ඒකලත් එක කොහොමද ඉන්නේ සමහරයි ඉන්න weak අය ඒකලන්න කොහොම නැත්නම් කණ්ඩායම දිනන්න බෑනේ කණ්ඩායමකට විතරනේ championship එකක් දිනන්න පුළුවන් එක එක්කෙනාට දිනන්න බෑනේ ඔන්න ඔය තියෙන mentalities එක හදන්න තමයි මේ දවස්වල ඒක නිසා මම හිතනවා ගැහණු පිරිමි කියලා ක්‍රීඩාවෙදි කිසිම ભેදයක් නැහැ අර අපි එනකොට තියෙන ජානවල කොහොමත් පිරිමින්ට ශක්තිය වැඩි කියලා අපි විශ්වාස කරනවානේ අන්න ඒක විතරයි ඒ විශ්වාසය විතරක් තියෙන නමුත් ඉතින් අපි කාන්තාවන් නම් කාන්තාවන් ක්‍රීඩා කරනවා පිරිමින් නම් පිරිමින් ක්‍රීඩා කරනවා එහෙම මාවද්දේකන යන්නේ ඒක නිසා මං හිතන්නේ එහෙම වෙනසක් ක්‍රීඩාවේ තියෙනවා කියලා ඔබ ටීම් වර්ක් එක ගැන හැම වෙලෙම කතා කරනවා මේ ටීම් වර්ක් එක නිසා දබාගත් ජයග්‍රහණ මොන වගේද ඔබ සහභාගී වෙච්ච තරගවලින් මම විශේෂයෙන්ම විශ්වාස කරන්නේ අපි උදාහරණයක් ගත 1997 දී අපි හිටියේ ගොඩක් ඔක්කොම අවුරුදු 34ට වැඩි ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාව රිප්‍රසන්ට් කරේ ඒ අවුරුදු විශේෂයෙන් මගේ වයස් පරතරය 1997 වෙනකොට එතකොට අපි දිනන්න තියෙච්ච ලොකුම ශක්තිය තමයි කණ්ඩායම් හැංගීම කියන එක මං හිතනවා 2018 මම නැවතත් ඕක උඩට ගෙන ආවේ 2009 2018 මම කණ්ඩායම් කරනකොට මම ළමයින්ට කියන එකම දේ තමයි අපි කරන්නේ එකම ඔබ්ජෙක්ටිව් එකකට තමයි අපි ෆයිට් කරන්නේ ඒෂියන් චැම්පියන්ෂිප් එක දිනන්න. ඒක තමයි අපේ ප්‍රයිම ඔබ්ජෙක්ටිව් එක. ඊට පස්සේ ඊට අමතරව හැබැයි අපිට හම්බ වෙනවා ස්ට්‍රොง කැරක්ටර්ස්, වීක් කැරක්ටර්ස්, එක එක විදිහ කැරක්ටර්ස් හැමතිස්සෙම අපිට වාසි වෙන එක ගැන විතරක් හිතන්න අපිට අවාසි වෙන එක ගැන හිතන්න එපා. වීක්නෙසස් ඉග්නෝර් කරන්න හැමතිස්සෙම. වීක්නෙසස් ඉග්නෝර් කරලා අපිට තියෙන ස්ට්‍රෙන්ත් පොයින්ට් එක අපි යන් එතකොට තමයි මේ කණ්ඩායම. නැත්නම් අපි හැමතිස්සෙම වීක්නෙසස් තියලා නමයව යාව ක්‍රිටිසයිස් කර කර හිටියොත් මේ අන්න එහෙම මෙන්ටල් එක දැන් උනත් දැන් මේ මෑතකදී කණ්ඩායම දිනාගෙන ආවම 2022 ඒෂන් එක මම දැක්ක කැප්ටන් හැමතැනම කියන්නේ අපි කණ්ඩායමක් විදියට ක්‍රීඩා කරා. ඒ මෙන්ටල් එක තමයි අපි තියෙන්නේ හැම ස්පෝර්ට් එකකට මේක වැදගත්. ඒ කියන්නේ දැන් අපි විශේෂයෙන් ওই බාස්කට්බෝල් නෙට්බෝල් නම් අපි හිතන්නේ එහෙම ලින්ක් එකක් තියෙනවා. දැන් ක්‍රිකට් වලට ගියාම උනත් එහෙම එකක් තියෙනවා. තනි තනියෙන් බැට් කරාට ටීම් වර්ක් එක නැත්තම් ඒ මැසේජ් එක යනවා. දැන් අපි කියමු මම දැන් කණ්ඩායම් ක්‍රීඩා වල විශේෂයෙන් කෝට් එකේ සෙල්ලම් කරනකොට මම හැරිලා දුවනකොට අපිට මොකක් තප්පර 3කදී මේ කරන්න ඕනේ නෙට්බෝල් ක්‍රීඩා. තප්පර 3ේදී මේ ඩිෂන් එක ගන්නවා නැත්තම් අම්පයර් බ්ලෝ කරනවා. ඒක හෙල්ත් බෝලයක් එනවා. ඒතර තප්පර 3ේදී ගන්න කොච්චර කනෙක්ෂන් එකක් තියෙන්න ඕනද මට බෝලේ අල්ලලා ලෑන්ඩ් කරලා පාස් කරන්න ඕනේ. එතකොට මේ බොඩි ලැංග්වේජ් කියන ඒවා මේව ඔක්කොම මේ කණ්ඩායම තුළ හැදෙන එක නිසා මේ කණ්ඩායම් හැංගීම කියන එක. එතකොට ඒගොල්ලෝ ඉන්න ඕන එකට. දැන් මම නම් කියන්නේ කන්න ඕන එකම විදියට. ඇවිදින්න ඕන එක විදියට. හිතන්න ඕන එක. ඒක එහෙම ඉන්නකොට කණ්ඩායම් ඒක ඔටෝමැටිකලි වෙන දෙයක්. ඒක මගේ එක්ස්පීරියන්ස්. මම ක්‍රීඩා කරනකොටත් ඊට පස්සේ මම ළමයිව ට්‍රේන් කරන කාලේ මට දැනෙච්ච දේ කණ්ඩායම එකට කියලා කියනකොට මේක ඉබේම හැදෙන දෙයක්. ඒකලන්ට දැනෙනවා කොහොමද කරන්න කියලා. ඒ කණ්ඩායම් හැංගීම තමයි මම හිතන්නේ විශේෂයෙන් අපි ජයග්‍රහණය කරපු හැමතැන් වලදීම දක්ෂතාවයක් තියෙනවා. නමුත් දක්ෂතාවේ කොච්චර තිබුණත් කණ්ඩායම එකට ලින්ක් වෙලා නැත්නම් ඒ දක්ෂතාවය සමානවට ප්‍රයෝජන ගන්න බෑ. මම කියන්නේ දැනගන්න දැන් මේ හැම දක්ෂතාවයක් ලබන්නේ ජාතික සැලැස්මක් තියෙනවානේ. දැන් අපිට ජාතික සැලැස්මක් තියෙනවා. ඒ පිළිබඳ සාකච්ඡා වෙනවද? ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒක තමයි මම ඉස්සෙල්ලත් කිව්වේ අපිට ජාතික සැලැස්මක් නැති නිසා තමයි අපි 2001 දිනනවා 2008 දිනනවා 2018 දිනනවා දැන් 2022 දිනනවා දැන් හරියට ජාතික දැන් අපි කන්සෙකියුටිව් දිනන ෆස්ට් ටයිම් මේ එක ළඟ ඒෂියන් දෙකක් අපි දිනන්නේ නෙට්බෝල් ගැන කතා කරොත් එතකොට අපි ජාතික සැලැස්මක් දැන් හැදුවේ නැත්තම් මොකද දැන් අපි 2018 දී ඒෂියන් එක අවුරුදු 9කට පස්සේ දිනලා 2019 වර්ල්ඩ් කප් එක යනකොට අර 2018 තියෙච්ච එක්සයිට්මන්ට් එක නෑ දැන් ඔන්න ආපහු අපිට ගිහින් දැන් අර ඒෂියන් එක දිනාගත්තේ ආපහු එක නෑ දැන් අදට ජාතික කණ්ඩායම පුහුණුවෙන් පටන් අරගෙන නෑ දැන් 2023 ජූලි මාසේ 26 වෙනිදා වර්ල්ඩ් කප් එක පටන් ගන්නවා අනිත් රටවල් දැන් ටෙස්ට් සීරීස් ගහන්න පටන් ගන්න තියෙනවා අපේ අද අපි කණ්ඩායම දන්නේ නැහැ ඉතින් ඒකෙම පේනවනේ අපේ ජාතික සැලැස්මක් නැති බව
ලෝකුස්ලා ඉදිරිපත් වෙනකොට මොන වගේ වෙනස්කම්ද අපේ ටීම් එකේ වෙන්න ඕනේ? මම හිතන්නේ ලොකු වෙනස්කමක් වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට කන්ඩිෂන් ට්‍රේනින් එක මීට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ මීට වඩා ෆිට්නස් ලෙවල්ස් හොඳ වෙන්න ඕනේ. ඇයිද? විශේෂයෙන් මම දකින අඩුව තමයි මොකද මගේ පුද්ගලික එක්ස්පීරියන්ස් එක තමයි 2018 ඒෂියන් එක දින්නාම මම ට්‍රේනින් ඇත්තම පටන් ගත්තා. නමුත් අපි කොච්චර දැන් මගේ කෝචින් ප්ලෑන් එකේ මම එක්ස්පෝෂර් සීරීස් තුනක් කිල්ලුවා දුගාන. අපිට එහෙම යන්න නෑ. ඒක තමයි මං කිව්වේ කොච්චර අපි ඒෂියන් දින්නත් වැඩක් නෑ. අපිට ෆයිනෑන්ෂියලි හොඳ බෑකප් එකක් නැත්තම් මොකද දැන් විශේෂයෙන්ම එයා ටිකට් එකක් ගන්න බෑනේ ලේසියෙන්. ඒතොර අපි දැන් ඒෂියන් ලෙවල් එකකින් උඩට ගිහලා දැන් අපි ඒෂියන් ලේසර් කිට් එකේ මැචස් ගහලා වැඩක් නෑ. අපි එක්කෝ අප්‍රිකන් ලෙවල් අපි රීජන් එකත් එක්ක ගහන්න ඕනේ, එක්කෝ යුරෝපියන් සර්කිට් එකේ ගහන්න. දැන් ක්‍රිකට් වල තියෙන වාසිය ඒකලෝ අදටත් වර්ල්ඩ් කප් එකට ගිහලා චැලෙන්ජ් කරන විදිහට ඒකලෝ දින්නත් පැරදුනත් මැච් ගහනවා. දැන් අපිට නෙට්බෝල් වල තියෙන අපි ඔන්න අවුරුදු ඒෂියන් චැම්පියන්ෂිප් යනවා. ඊට පස්සේ අවුරුදු දෙකක් යනනම් ඊළඟ ඒෂියන් චැම්පියන්ෂිප් එකට යනවා. මේ අතරේදි කම්පිටිෂන්ස් වලට යන්නේ. අපි වර්ල්ඩ් රෑන්ක් එකේ 18 වෙනියා ඉන්නවා. 19 වෙනිය දැන් ඇත්තටම 19 වෙනිය දින් ඉන්නකොට අපිට එතනින් උඩට යන්න බෑ. ඒ ටෙස්ට් සීරීස් ගැහුවොත් තමයි උඩට යන්න පුළුවන්. ඉතින් මේ වගේ න ඔක්කොම හිතන්න ඕනේ මේ පරිපාලනේ ඉන්න එහෙම නැත්නම් ක්‍රීඩා මාත්‍යංශයෙන් උනත් ආසියාව අපි තෝරගන්න ඕනේ ඇත්තටම. දැන් බ්‍රුනයි වල මම ඉන්නකොට ඒගොල්ලෝ ඒගොල්ලන් ස්පෝර්ට්ස් ඒගොල්ලෝ ෆන් කරන්නේ කෝ ස්පෝර්ට් කියලා එකක් තියෙනවා. අනිත් ස්පෝර්ට්ස් වලට ෆන් කරනවා. ඒතර කෝ ස්පෝර්ට් වල තමයි ඒගොල්ලෝ වැඩිපුර ෆන්ස් දෙන්නේ. මොකද ඒවෙන් තමයි රටට එන්නේ යම් කිසි දෙයක් ගරුත්වයක් හරි රටට ඉමේජ් එකක් එන්නේ ඒකෙන්. දැන් ලංකාවේ එහෙම ඐඩෙන්ටිෆයි කරගෙන අපි කියන හැමතිස්සෙම ගොඩක් ලඩ අපි ගියාම කියන්නේ අනිත් ස්පෝර්ට්ස් වලටත් උදව් කරන්නේ. මම ඇෂන කෝච්චලා ඉන්නකොට මට ඇහිච්ච හැමදේම නෙට්බෝල් වලට විතරක් නෙමෙයි අනිත් එහෙම නෙමෙයිනේ. ප්‍රතිඵලය දිනාගත්තට ටිකක් වැඩිපුර උදව් කරන්න ඕනේ. මං හිතන්නේ එක්කෝ ස්පොන්සර්ෂිප් එකක් තියෙනවා, ස්පොන්සර්ස් ලා ඉන්නවා. හැබැයි ස්පොන්සර්ස් රණා නැෂනල් ටීම් එක වෙනුවෙන් යන්නේ. අන්න එහෙම ක්‍රමවේදයක් හදනකම් අපි හැමදාම ආශියාව දිනයි වර්ල්ඩ් කප් එකයි එක්කෝ 15යි 16යි එයි මම දකින්නේ ඉස්සර. අපි බලාපොරොත්තු වෙමු මේ ලෝක කුසලානෙන්ටත් අපිට ජාතික සැලැස්මක් ඇතුව සහයෝගයක් ලැබෙයි කියලා. ඒක තමයි එකම බලාපොරොත්තුව. බොහොම ස්තුතියි අපේ වැඩසටහනට සහභාගී වුණාට ඔබ ඉදිරි කඩකට සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ඒ වගේම අදත් පිටියෙන් අපි සමු ගන්නවා නැවතර අපිට අවතින්න මේ බලාපොරොත්තු වෙන ඔබට ක්‍රීඩාශීලී සුබ සතියක්.